අපේ තාපෙන් පවු වැඩි ගන්න බලයි නම් අපි කිනා කාරණා කරමු පොඩි කාලයක් කතා කරගන්න සියදනාටම සුබ දවසක් වේවා අද තවත් වැඩගත් දවසක් මගේ මල්ලිගේ පුතා Thilina Jayasinghe අධ්‍යාපනය ලබලා එයාගේ අනාගතය සඳහා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා බේසික් ඉලෙක්ට්‍රොනික 2020 යටතේ ඔප්ටිමස් ඉලෙක්ට්‍රොනික ඉන්ස්ටිටියුට් ආයතන අද දින විවෘත කරනවා ඒ සඳහා ආරාධනා ලැබ මේ ස්ථානයේ පැමිණ සියදනාම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ මල්ලිගේ පුතා ඉතාමත් දක්ෂ ලෙස විභාගාදී සමත් වෙලා තමගේ අනාගත අභිවෘද්ධිය සඳහා මේ වගේ ව්‍යාපාරයක් ඒ වගේම සිසු දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීම සඳහා කැප වෙලා ඉතාමත් උනන්දුවෙන් මේ වගේ ආයතනයක් ආරම්භ කිරීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ සඳහා සියලු දෙනාගේම සහයෝගය ඔහුට ලැබිලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී ඒ සඳහා සියලු දෙනාගේම ආධාර උපකාර මත එම ව්‍යාපාරය සාර්ථක කරගෙන යාමට සියලු දෙනාගේම ආශිර්වාදය නොඅනුව ලැබෙන බව අපිට විශ්වාසයි. ඒ වගේම මගේ මල්ලිගේ දරුවා ඉතාමත් දක්ෂයි මේ ව්‍යාපාරයට. එයාගේ ඇඟේ තියෙන්නේම මේ ගැනම තමයි. හැමතිස්සෙම මොකක් හරි බැලුවොත් වෙන මේ වයසේ ළමයිත් එක්ක සංසන්දනය කළ බැලුවාම හැමතිස්සෙම ඉලෙක්ට්‍රොනික සම්බන්ධයෙන් තමයි එයාගේ පොඩි කාලේ ඉඳන්ම දක්ෂතාවය තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මෙයාගෙන් ඉගෙන ගන්න ළමයිට කවදාවත් වරදින්නේ නැහැ. මොකද මෙයා ඒකේ මේ ගුරු මුස්තියක් තියාගෙන කරන කර්තව්‍යයක් නෙමෙයි. ඔහුගේ දැනුම අනිත් අය සමග බෙදා හදාගෙන රටට ජාතියට ආගමට ලැබී පිරිසක් බිහි කරන එක යාගේ අදහස. මේ වයසේ අනිත් ළමයි ඇත්තටම බැලුවොත් හුඟක් අය මේ වගේ කෙනෙක් ලබාගෙන අධ්‍යාපනය ලබන්න උනන්දු වෙන්නේ නැහැ. මොකද හරි තැනක් මේ ලංකාවේ දැනට මේ වගේ ඉලෙක්ට්‍රොනික සම්බන්ධව මැදස් වලදී මුදල් කරා ගන්න පරමාර්ථයෙන් කරනවා මිසක් කෙනෙකුට දැනුම හරියාකාරව ලබා දෙන පරමාර්ථයෙන් නෙමෙයි කරන්නේ. නමුත් මගේ මල්ලිගේ පුතා ඉතාමත් දක්ෂ විදිහට තමයි නාසල සියලු දෙනාට මේ අධ්‍යාපනය හරියාකාරව ලබා දෙන බවට විශ්වාසයි. ඒ සඳහා ඒක තහවුරු කරන්න මේ ස්ථානයේ දැන් සෑහෙන ඥාතීන් මිත්‍රාදීන් සියලු දෙනාම පැමිණලා සිටිනවා. ඒ වගේම මම වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මොකද එයාගේ වැඩ කටයුතු වලට බාධා වෙන නිසා මම නැවත වතාවක් තමුන්නාංශ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් කරුණාවෙන් පිළිගන්න අතර ආරාධනා ලැබ හෝ නොලැබ මේ ස්ථානයේ ලැබුණු සියලු දෙනාම නැවත වතාවක් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒකම ඉදිරියේදී මගේ දරුවන්ට අවශ්‍ය වෙන ඕන කෙනෙකුගෙන්ම හැම දෙයකින්ම ලැබෙන්න තියෙන යම් කිසි සහයෝගයක් තියෙනවනේ ඒක වල ලබා දෙන හැටියට ඉල්ලා සිටිමින් අද දින පැමිණ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් නැවත වතාව පිළිගන්න අතර අපගේ බුදු ධර්මයේ හැටියට ඉතාමත් සාර්ථකව මේ ව්‍යාපාරය තමන්ගේ ජීවිත කාලය තුළ හොඳින්ම කරගෙන යාමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය සතරවරම් දෙවිවරුන්ගේ ආශිර්වාදය සහ සියලුම අයගේ සහයගේ ආශිර්වාදය ලැබෙමින් ඉදිරියට සාර්ථක කරගෙන යාමට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම ජය වේවා. පැමිණ සියලු දෙනා නැවතත් ආතිතාවත ආදරයෙන් පිළිගන්න අතර මේ කටයුතු සාර්ථක කරගෙන යාමට අතීත දෙන සියලු දෙනාට නැවතත් ස්තුතිවන්ත වෙමින් මම දෙන්න පුතාට ආරාධනා කරනවා තමන්ගේ කාර්යය හරියාකාර කරගෙන යන්න ඇති. මීලන් කතාව සිද්ධ කිරීම සඳහා ප්ලාස්ටර් රෝෂාන්ට පොඩ්ඩක් ආරාධනා කරනවා. සහෝදර සමඟ ඔබ තමන්ගේ කුමාර
ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවක් මම කාලයක් තිස්සේ ඉඳලා පුතාව දන්නවා බොහෝ වෙලාවට උදේ හවස මුණ ගැහෙනවා ඉතින් මම දැක්ක යට තිබිච්ච උනන්දුව එයාගේ ශ්‍රේෂ්ඨය තුළ කොහොමද ඉදිරියට යන්නේ කියලා ඉතින් මම කැමතියි මම පූජකවරයෙක් හැටියට මගේ ආශිර්වාදයත් එයාට මේ මොහොතේ තබන්න අපි එක දෙයක් දන්නවා විශාල මිලයක් තියෙනවා ගෙවන්න හේතුව අපි යම් දෙයක් ආරම්භ කළොත් ඒකට අපිට විශාල කැපවීමක් ශ්‍රමයක් අවශ්‍යයි අපිට සරලම දේ තොමසල්ලා එඩිසන් කියන කෙනා එයාගේ බල්බ් එක නිෂ්පාදනය කරන්න එයා කියන 999 වතාවක් වැරදුනා 1000 වෙනි එක තමයි හරියට ඒක කරන්න පුළුවන් වුණේ කියලා. ඉතින් මම හිතනවා අලුතෙන් ආරම්භ කරන දෙයක් ඉදිරියට පවත්වාගෙන යන්න පහසු වෙන්නේ නැහැ. හැබැයි ඒකට කැපවීමයි විශ්වාසවන්ත භාවයයි තිබුණොත් මම හිතනවා බොහෝ දුරක් යන්න පුළුවන් වෙයි. අපි මොකක් අපේ දැස් වසා ගමු. දෙවනාසුගේ වචනේ කියනවා මිනිස්සුකගේ ගමන් ස්වාමීන් කරන කොටගෙන ස්ථිර වෙයි. ඒ ගමන් දැක උන්වහන්සේ ප්‍රීති වෙනවා කියලා. ඒ ගමන තුල කඩාවැටීම් අධෛර්යමත් වීම පසුබට වීම තිබුණත් උන්වහන්සේම දැන්තින් යව නැකිටනවා කියලා වචනේ සඳහන් කරනවා. මහත්ම ජීවමාන දෙවිපියාණනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ උදෑසන මේ ආරම්භ කළා වූ අලුත් ව්‍යාපෘතිය නිසා විශේෂයෙන් මේ පුතාව අපි ඔබ වහන්සේට බාර කරනවා. එයාගේ මනසේ තිබෙනවා විශාල දුරක් ගමන් කරන්න. නමුත් ඔබ වහන්සේගේ වචනේ සඳහන් කරනවා මිනිසෙකුගේ ගමන් ස්වාමීන් කරන කොටගෙන ස්ථිර වෙයි කියලා. මගේ ආශිර්වාදය මේ යන ගමන තුල එයාගේ ඉලක්කය කරා ගමන් කරන්න ඔබ වහන්සේගේ සියලු දේ ස්ථිර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ඒ තුල කඩාවැටීම් සිත්‍රිදීන් පසුබට වීම තිබුණා. ඔබ වහන්සේම එයාව නගා සිටවන්න එයාව ශක්තිමත් කරන්න එයාට ඔබ වහන්සේගේ සවිය දෙගුණයක් දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි ස්වාමිනී ඔබ වහන්සේගේ ආශිර්වාදය මේ හැම දරුවෙක්ම තම ලැබුව මැනව. ස්වාමිනී මේ දේ මුදලකට සීමා නොවේ. දරුවන්ගේ මනස මහදන්නා වූ තනක් බවට පත් කරන්න ස්වාමිනී. අපි දකිනවා බොහෝ තරුණ දරුවන් වරදි දේ තුල ගමන් කරනවා. නමුත් මෙවැනි දෙයක් තුලින් ඔවුන්ගේ මාවත වෙනස් කරන්න පුළුවන් බලපෑමක් ඇති කරන දෙයක් බවට පත් කළ මැනව. දෙවනහසගේ ආශිර්වාදය කරුණාව මේ මත අද්දපටන් අන්තිම දක්වා තබන්න කියලා අපි ඔබගෙන් ඉල්ලන්නේ ජේසුස් ක්‍රිස්තුස් මහන්සියගේම උතුම් නාමයෙන්. ආමේන්. දෙවොම ස්තුතියි.